නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය. දැන් ගාල්ල ප්‍රදේශයේ බද්දේගම ප්‍රාදේශීය සම්බන්ධන කමිටුව අපි දකින මේ වෙනකොට ප්‍රවෘත්තියක් යනවා. රාජ්‍ය අමාත්‍යරු දෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යක්ෂකවරුන්ට විදුහල්පතිවරුන්ට කොහොමද කතා කරන්නේ? ළමයි ඇතුල් කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවකදී ඒ නීති රීති සම්බන්ධයෙන් කතා කරාම පැහැදිලිවම මේ සම්බන්ධික කමිටුවේ ප්‍රසිද්ධියේ නිලධාරීන් විවේචනය ලක් කරනවා, සමච්චලයට ලක් කරනවා. ඉතින් රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම මෙවැනි අපහසුතා ගණනාවකට මේ මාස 3 ඇතුළත මේ රජයේ ඉන්න අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හැසිරෙන ආකාරයෙන් මං හිතන්නේ හිසි මේ පහුගිය අපේ අවුරුදු 4 මාර කාලය තුල අපි මේ වගේ දේවල් දැක්කේ නැහැ. යහපාලන රජය අලුත් ගමනක් අපි අරන් ගියා. දැන් ආපහු 2015 ජනවාරි මාසයේ 8ට පෙර තිබුණු තත්ත්වය මේ අමාත්‍යවරු ක්‍රියාත්මක කරගෙන යනවා. ජනාධිපතිතුමා කිව්වේ රටේ ජනතාවට අපි අමාත්‍යවරු පත් කරනකොට සුසුකම් තියෙන උදවිය, ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වෙන හොර මර වංචා වලට සම්බන්ධ නැති දූෂණයෙන් තොර උදවිය පත් කරනවා කියලා. දැන් අමාත්‍යවරු 16 පත් කළා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඒ අමාත්‍යවරු කී දෙනෙකුට අද අධිචෝදනා දිනවද? දැන් රාජ්‍ය අමාත්‍යවරු 40කට ආසන්න ගානක් පත් කළා තියෙනවා. අද ඒ අයට චෝදනා කොච්චර තියෙනවද? ඒ නිසා මම කියන පැහැදිලිවම මේක අලුත් ආණ්ඩුවක් නෙමෙයි, මේක 2015 පෙර තිබුණු ඒ පරණ තත්වෙම තමයි. මේ මාස 3 යනකොට රටේ ජනතාවට හඳුනා ගන්න ආද අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අය මොනවද කරන්නේ? මේ අය ජනතාවට නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ඉස්සල්ලා කියපු දේවල්ද අද කරන්නේ? එහෙම නැත්නම් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාට ඉස්සල්ලා ඒ රාජපක්ෂ රජය ගෙනිච්ච වැඩපිළිවෙළ නැවතත් මේ ගෙනියන්නේ කියන එක ජනතාවට අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. breaking.lk